සිංහල සිනමාවේ සංකීති වශයෙන් හඳුන්වන ගාණි මොන්තේකල් දක්ෂ නළුවෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒක අපි කවුරුත් පිළිගන්න දෙයක්. මේ සිනමා සංකීති ගාණි මොන්තේක අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් රෑමනවාලි චිත්‍රපටයේ සුවිශේෂී තැනක් හිමි වෙනවා. තමන් අධ්‍යක්ෂණය කරමින් කිසිදු චර්චා රංග නොපෑ එකම සිංහල චිත්‍රපටය තමයි රෑමනවාලි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ රවින්ද්‍ර රන්දිනිය සමග අකුෂ්ලා කියන නිළියක්. ඇය අකුෂ්ලා සෙල්ලයියා. ඊට පසු ඇය රඟපෑවා චිත්‍රපට දෙක තුනක සුරදූතියෝ බාඳුරාමැල් වැනි චිත්‍රපට. ඒත් ඊට පසු ඇය කිසිම සිංහල චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය ගැන කිසිම ආරංචියකුත් නැහැ. ඇය වැනි සුන්දර නිළිය සිංහල සිනමාවට අහිමිව කනගාටුවට ගන්නවා. ඒ වගේම මේ රෑමනමාලි චිත්‍රපටයත් සිංහල සිනමා රසිකයන්ට දැක බලා ගන්න බැරි චිත්‍රපටයක්. මොකද මේ චිත්‍රපටයේ අයිතිය ඒ නිෂ්පාදක වාමදේවන් කිසිම කෙනෙකුට දුන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටයේ වාමදේවන් සමග ධර්මරත්න ඒකනායක කියලා එක්කෙනෙක් හවුලේ නිෂ්පාදනය කරනවා. චිත්‍රපටයේ ප්‍රදර්ශනයෙන් පස්සේ මේ ධර්මරත්න ඒකනායක ආගිය අතක් නැහැ. ඒ නිසා වාමදේවන් මේ චිත්‍රපටයේ කිසිම කෙනෙකුට රූපවාහිනී අයිති හෝ DVD අයිති හෝ කිසිම අයිතිය ලබා දුන්නේ නැහැ. මොකද වාමදේවන් කියන්නේ නීතිගරුක පුද්ගලයෙක්. ඔහු කියන්නේ මාත් එක්ක හවුලේ නිෂ්පාදනය කරපු අනිත් එක්කෙනා නැතුව මම කොහොමද මේ චිත්‍රපටය දෙන්නේ කියලා. ඒ නිසා මේ චිත්‍රපටය නූතන රසිකයන්ට නරඹන්න අයිමු චිත්‍රපටයක්. චිත්‍රපටේ පටන් ගන්නේ පොදු වෙරළක ලස්සන තරුණියක් බිකිනියකින් සැරසිලා ඇවිදගෙන යනවා. මේ දෙස බලාගෙන සිටිනවා චිත්‍ර ශිල්පී ජගත්. ජගත් ලෙස රඟපාන්නේ රවින්ද්‍ර රන්දිනිය. ඒ වගේම තරුණිය තමයි මනෝරී. ඇය නාට්‍යංගනාවක්, ඒ කියන්නේ ගායිකාවක්, හෝටල්වල ගීත ගයන ගායිකාවක්. මේ මනෝරී ගීත ගයනවා. ඇය ගීත ගයන හෝටලයට ගිහිල්ලා රවින්ද්‍ර රන්දිනිය ආශාවෙන් බලන්න ඉන්නවා. ඊට පහුවෙන්දා මනෝරී හම්බ වෙන මුහුදු වෙරළට යද්දි මනෝරී මුහුදු වෙරළේ වැලි මාලිගාවක් හදමින් ඉන්නවා. එතනට ගිහිල්ලා දැන අඳුර ගන්න ජගත් මනෝරි සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගන්නවා. ජගත් විවාහකයෙක්. ඔහුගේ බිරිඳ ලෙස රඟපාන්නේ වීණා ජයකොඩි. මේ අසම්මත ප්‍රේමය අවසානයේ මනෝරි ඝාතනයට ලක් වෙනවා. මේ අභිරහසක් පවතිද්දී පොලිසියේ සාජන් ලෙස රඟපාන ඇන්තන් සී පෙරේරා. ඔහු විකට නළුවෙක් වුණත් මේ චිත්‍රපටයේ චරිතාංග නළුවෙක් ලෙස ඉතාමත් දක්ෂ රඟපෑමක නිරත වුණා. ඔහුගේ තීක්ෂණ බුද්ධිය නිසා මේ මිනුමාරුම හසු කරගන්නවා. මේ චිත්‍රපටයේ ජගත් ලෙස රඟපාන රවින්ද්‍ර රන්දිනිය කියලා මම කලින් කිව්වනේ. ඒ වගේම මනෝරි ලෙස අකුෂ්ලා සෙල්ලයියත් රඟපානවා. ඒ වගේම පොලිස් පරීක්ෂකවරයා ලෙස රඟපාන්නේ ටෝනි රන්සිංහ. ඊට අමතරව විමල් කුමාර්ද කෝස්තා, සෝමසිරි දෙහිපිටිය, වීණා ජයකොඩි, ශාන්ති ලේකා වැනි නළු නිලියන් රසකුත් මේකට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් කැමරා අධ්‍යක්ෂණය කරමින් වී වාමදේවන්. රෑමනමාලි චිත්‍රපටය කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රතිභාව සමග නළු නිලියන්ගේ රඟපෑමත් ඒකට හේතු වුණා. මේ මනෝරි ලෙස රඟපෑව අකුෂ්ලා සෙල්ලයියා ඉතාමත් ලස්සන රූපකුවකින් හැමි සුන්දර යුවතියක්. ඒ වගේම සිංහල චිත්‍රපටවල සාමාන්‍ය බිකිනියක් ඇඳගෙන රඟපානවා බොහොම දුර්ලභ සිද්ධියක්. ඒ ශාන්ති ලේකායි වගේ රඟපෑවා. නීල චිත්‍රපටයේ මාලි පොන්තේකත් ඒ වගේ දර්ශනයක් පෙනී හිටියා. ඒ වගේ 11ක් වූ මිලියන් පිරිසක් තමයි මේ බිකිනියක් ඇඳගෙන රඟපෑවේ. රෑමනමාලි චිත්‍රපටයේ අකුෂ්ලා හරි අපූර්වට රඟපෑවා. ඉතින් රෑමනමාලි සාර්ථක වෙන්න අකුෂ්ලාගේ සුන්දර ගැම පෙනුම හරිම ඉවහල් වුණා. ජාන පොන්සේක දක්ෂ නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම ඔහු ප්‍රකටයි නළුවන් හදන්න. ඇන්තන් සීපෙරර වැනි විකට චරිතවලට කොටු වෙලා හිටපු නළුවෙක් රෑමනමාලි චිත්‍රපටයේ සාජන්වරයා ලෙස චරිතාංග නළුවෙක් බවට ඔහු පත් කෙරුවා. ඒත් මේ අපූරු සිංහල චිත්‍රපටයත් නූතන ප්‍රේක්ෂකයාට දැක ගන්න නොලැබීම හරිම කරගාටුවට ගන්නවා. රෑමනමාලි චිත්‍රපටයේ නාමාවලිය ඔබට දැක බලා ගන්න පුළුවන්. රෑමනමාලි චිත්‍රපටයේ කතාව සහ තිර රචනය සුවේර් හමීඩ්ගේ. දෙබස් ලිව්වා සිරිල්ලේ සිල විමල, එස්.ඒ. අලගේච, ධර්මශ්‍රී මුණුසිංහ. පසුබිම් ගායනා කරන්නේ වික්ටර් රත්නායක සමඟ සුජාතා අත්තනායක. සංගීතය එම්.කේ. රොක්රාමි.
ශබ්ද සහ දෙබස් පටිගත කිරීම දාල් දිසානාගර සමග මිල් රෝයි අල්මේදා. වේශ නිරූපණය කරුවේ ශේෂා පලියක්කාර. රසායනාගාර කටයුතු කරුවේ එස් තිරණාවකරසු. නිෂ්පාදක කළමනාකරුවනේ මිල්ෆ්‍රඩ් සිල්වා. සහාය අධ්‍යක්ෂනේ සුවේර හමීඩ් සමග රාජ් පෙරේරා. කැමරා අධ්‍යක්ෂනේ වාමදේවන් කියලා අපි කලින් කිව්වනේ. සංස්කරණය කරුවේ බර්නාඩ් රෙජිනෝල්. නිෂ්පාදනය ධර්මවර්ධන ඒකනායක සමග වී වාමදේව. අධ්‍යක්ෂනය සිනමා සංස්කෘතික ගාමි පොන්සේකා. මේ චිත්‍රපටයේ එන මියුරු ගීතය තමයි මුතුවැල් ගී ඇහුනාදෝ. ජාතක නාය ගායනා කරපු හරි ලස්සන ගීතයක්. මේ ගීතයත් අද බොහෝ වෙලාවට අපිට අසන්නට ලැබෙන්නේ නැහැ මේ චිත්‍රපටයේ වගේම. මේ චිත්‍රපට සංරක්ෂණය කිරීම ඇත්තනම රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ වගකීම. නිෂ්පාදකවරු නැති හෝ ඇති හෝ මේ සෑම චිත්‍රපටයක්ම සංරක්ෂණය කර මතු පරපුරට දැක බලා ගැනීමට ආරක්ෂා කර ගැනීම රාජ්‍ය චිත්‍රපට සංස්ථාව වගේම ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවලත් අයිති වගකීමක්. ඒ කවුරුත් මේ වගකීම් ඉෂ්ට කරනවාද කියන එක සැකසහිතයි. ඒ නිසා තමයි අපිට මේ අපූර්ව සිංහල චිත්‍රපට දැක බලා ගන්න නොහැකි කියලා තියෙන්නේ. ඒ සිනමා නූතන සිනමා රසිකයන්ට නව පරපුරයේ තරුණ තරුණියන්ට මේ අපූර්ව චිත්‍රපට නරඹන්න නොහැකි වීම කනගාටුවට කාරණාවක්. සිනමාව ගැන හදාරන බොහෝ දෙනෙකුට මේ අපූර්ව පැන්නේ සිංහල චිත්‍රපට බොහෝ වටිනවා. ඒවා එක්ස්ප්‍රස් කර ගැනීම, ඒකලොන්ද තොරතුරු ඔවුන්ට ලබා දීලා ඔවුන් දැනුවත් කිරීම අප හැමෝගෙම වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි අපි මේ කර්තව්‍යය කරන්නේ. ඔබ අප සමග රැඳී සිටින්න අපි ඔබට මේ වගේ අපූර්ව සිංහල චිත්‍රපට ගැන තොරතුරු ඉදිරිපත් කරනවා. සෑ මනමාලි චිත්‍රපටයේ සිංහල සිනමා වර්තකතාවට එක් වෙන්නේ 1982 පෙබරවාරි 19 වෙනිදා.